විපක්ෂයට චෝදනාව ගේන්න පුළුවන්. හැබැයි අපි තාම මේ අර්බුදයෙන් සම්පූර්ණයෙන් එළියට ගිහින් නැහැ. අපි මේ වෙලාවේ අත්හදා බැලීම් කරන්න ගියොත් විරියේදී මොකක් වෙනවද කියන එක අපිට හිතා ගන්න බැහැ. රට වැටිච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කරලා පෙන්නුවා. මාර්තු මාස හිටියට වැඩිය යම් කිසි සහනදායි කාලයක අපි දැන් ඉන්නවා. ඒක ඉදිරියට ගෙන යන්න කියන එක තමයි සමාජිකත්වයේ ඉල්ලීම. ඒ මත තියලා තමයි ජනාධිපතිතුමාට සහයෝගයක දෙන්න කියලා පක්ෂය කියන්නේ. මේ අතර ද්‍රවිඩ සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාම වී සාකච්ඡාවක නිරත වුණා. ඉන් අනතුරුව සුමන්තිරන් මහතා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. ජනාධිපතිතුමා ජනාධිපති ධූරය බාරගත්ත දවසේ ඉඳලා 13 වැනි සංශෝධනයේ ක්‍රියා කරන බව අපිට කියා සිටියා. එනමුත් ඒ වෙලාවේ මොනවත් ඉටු කරේ නැහැ. දැන් එතුමා මැතිවරණයට කලින් මම ඒ වෙලාවේ දුන්න ඒ ලයිස්ව බලලා ඒ ගැන සියලු දේවල් දැන් කරන්න පුළුවන් කියලා අපිට කියා තියෙනවා. මේ මැතිවරණයේ තරඟකරන අනිත් ප්‍රධාන අපේක්ෂකනුත් මේවා තමයි කියනවා. පොරොන්දු දෙනවා, පසුව පොරොන්දු ඉටු කරන්නේ නැහැ. ඒකමයි අපේ එක්ස්පීරියන්ස්. ඔබතුමා පොරොන්දු විතරක් නෙමෙයි, ඔබතුමාට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. එහෙනම් ඒක වල කරලා පෙන්වන්න කියලා අපි කියලා තියෙනවා. දැන් මෙවර ඔබතුමාලගේ සහාය කාටද හිමි වෙන්නේ? ඒක තාම අපි තීරණය කරලා නැහැ.